හරි අපියා යමුවපේ විශේෂංගේයට එ අතර වනපිය සති කිහිපයක් පුරක් කතා කළ මේේ. ඔබගේ උද්‍යානයේ වඩා හොඳින් අලංකාරගන්නට ඔබට සමහරලාට ේ හැකිවත් පවිච්චිරල කරන්න පුළන් දවල් පි සාමන්ට නි ට පට ඉදරි පස කට ල ස ර පැක් චි ට පි පස් ොටස පුල මැද විදල ප රෝ ්ෝ ල ම ද ට ලස්සන කරන්න පුළුවන්. සීලු කාරනාාතන මැද විදුල කියක සහර ගෙල්ර අනිවාර්රගේ බවට පත්වෙලාන සහරලාවට විදධ හේතුන්මට දාන්න වෙලා තියන මේක හොඳින් වඩා හොඳින්. නඩත්ව පහසුවෙන් ලස්සන විදිර පත්වාගෙනන්නේ කොහොමද ලස්සන කරන කොහොමද කියෙලා අපි අඇද කතා කරමු. අපි අරතන කලා ප්‍රීන උද්‍යා අලං කරන ශිල්පි උපල් අමර සිංහට අයිබන්න උල් දැපි අද පොඩ්ක් සීල කාරන අතය මැදැවිිදුලට ගොඩවෙමු ැද විදුලටක මැද මිදුදල සකස් කරන්න පොත්තන් මැදමිදුල ලස්සන කරන්න පුළුවන් ක්‍රම මොනව තියෙන්නේ ඇතරම නලින් සාමානින් අපිට මැද මිදුල කන එකට යන්න වෙලා තියෙන්නේ සමනි ැදමිදුලක් ඇතරකට එකතුකොර ගන්න වෙලා තිවෙන්නේ ගොඩක් කලාට අපේ ගෙවල් බ්ලයින්්වෝල් කරලා හදනු අන්ද ිත්තියක් සහිතව හදනෝ. ඒ වගේ වෙලාවට මේ මැදමිදුරට ඕන කරන එක නිවස ඇතුට ඕන කරන වාතාආස්ත්‍රය සහ හිරුලි ගන්නතවාම අපි ැදමිදුලක් තියයා ගන්නන්නේ. එතකොට ඒ අපේ මූලික අවශ්‍යතාවය ඉටු වනාකාරය ඒකට බාධාවක් නොවෙන් මොක සාමාන්‍යෙන් හිරුලි සහ වාතාශ්‍රයණයක බාධාවන විදිහට මෙතන නිර්මාණයක් සකස්කරු අප ෙල් එතන එනිසා අපි බලන්න්න ඕන අපි මේ තියෙන ඉඩ ප්‍රමාණය මන්දඇකලා තියනවා ගොඩක් කලාට නාලින් කට්ටිමක කැත්තෙන් තියෙනෙකුත් නෙම මුද නිවෙසා හදන කොටසේ ඉඩ ප්‍රමාණයක් අහකයවන්න කැමති අහ අතාරරිවා ඉ කියල හිතාගෙන සමහර එක තියන්න න මූලිකමවශිතාවේ අර නිසා තම අනුමසේ පලෑන් එක අනුමතකරන්න අත්‍යවශ්‍යම හේතු කාරණාවක්ින්න්න තමයි මේක ඉඩ වංකරගන්න තකොට ඒ වගේ වැඩක් ඉඩකොඩසක් ොඩක්වෙලාට අපි වර්තමානය පුරුදු වෙලා තියනවා අප ඩයිනන් නේරියයි. කෑම කාම්මරයට හරි අපේ විසිතකාමරයට හරි මූනලා දන්න. එතකොට අපිට ර ඕන කරන ඉරේලි වාතාශ්‍රතික ලස්සන නිර්මාණය අපි මේ සවබාදහමේ දකින සන්දරත්තේ කොටසක් එතනට ප්‍රතිනි නිර්මාණය කරන්න පුළුවන්ම දන. එතකො කොඩක්කිලව අපි එතන්න දියල්ලක් යොදාගන්න අවස්ථාතියනවා ලස්සන දියඇල්ලක් පොකුණක් එක්ක සාමානයෙන් හෙවන ප්‍රිය සහ ජලය ප්‍රිය ශාකගේපයක් දාලා. බොහොම ස්ුභාවක සුන්දර පරසරය අපිට අපේ මෙැදි මිදුර තුළු නිර්මාණය කිරීම හැකාව තියනවා. අපට චරප ෙපොත්ොට දකින පොද මේේ මැද මුදුර සකස් කරීම පොදුදයක්තමයි පුල් මේ සමහලට ියල්ලක් එක පොකු ක්දාගනක මැද මුදුර කියන සංකල්පේ ඇතුලෙම දලයි පොකු යි න ත්නන් ඉත හට කිෙපු දක්ගන්න පුුවන්ද ඇතරම නැඩ අපි මේ දකින. ර ්‍රාමයඉන්නේ ඒවගේ ජලය සම්බන්ධ නොවනු නිර්මාණයක් මේක අපි පොඩි රොග්ගාඩ්නක් හැටියර සකස් කර ති අපිමි චයරපය තුළම දකින චුටි දරුවක නොද පොඩා ඉන්න තැනකට අපිට අරගේ ජල සහිත නිර්මාණයක් කරොත් බඩක් අනතුර සිද්ධ වෙන්න පුළුවන්ගඉතින් අපි නිර්මාණයක් කරනගොට අප සේවාදාගන්න එකත් කතා කළ එකටගේ ගෙදර වටපිටාව පරිසිර්ග තත්ත්වන්මනවාගේ පුංචිදරු ඉන්නවාද වයවුෘරදාය ඉන්නවද මේ නඩත්තු කර අන්න පුුවන්ගමති නවා ඒඒ අවශීතාහස හවමනාටිකට ගැලපෙන නිර්මාණයක් සකස්කරන සාමන්‍යෙන් උද්‍යාන සැලසුම් ශිල්පියයගේ වගේ ීමමක් සහයුතුකමක් නොඇතකට අපි තේරුම් අරගෙන තේරුම් කරලා දෙන්න ඕන මේ නිර්මාණය මේ වගේ උත් බහ ොඳයි මුකද නැත්තම් මේගේ ගැටු තත්ව මතුවෙන්න පුලුවන් කියලා ඉතින් අපිට නඩත්තු කරගන්න වෙලා තියෙනවන අපි ටරගේ නලින්ගේ වගේ සාමාන්‍යින් අර දයිලී වලට යන්න පුළුව එහෙම නැත්න ලස්සන් අපට මේ වගේ රොග්ගාඩ්න එකක් මොකද හෙවනට යන ශාකපාවිච්චි කරලා තබ විර යිතමිතුරන්න පුළුවන් අපිමිතන ලසන පොට්ටක්හම පාවිචි ගලදන ඒවාගේ දවල් එකතු කරලලා මෙතන සුදරත්වය වැඩිකරගන්නඩ නිර්මාණයක් කිරීම හැකි අවතින දැබ ශාක ගැන කියපුන නිසා දැන්ගේ ඇතුලි මැද මිදුරකට මේ ශාකවර්ගගේ කොතු කරගන්න ඕන එකට ගැලපෙන ශාකර්ග තෝර ගන්න විදිී අපට නම් කරන්නපුන මේ මේවාගේදවල් සාමානන්ගේ ඇතුලට ගැලපෙනවායි කියලා ඇතරම නලින් සාමාන්‍යෙන් අපි ගත්තුොත් ඔය මැමිදුලොය කියන කොට කෝට අඩ් ටිකක් එවන සාහිත පරිසරය හැඩේ ැමයි හඳුන ැ තියන්න අපිටම. සාමාන්‍යෙන් ඉරෙලිය වැටෙන්නේ දවල්කාලය විතරයි අපි මේ නිර්මාණය සකස් කරලා තියන්නේෙ ඒවගේම ස්ථානක මේ නිර්මාණයත් අපට ඔය දියල්ක් හැටියට පවිච්චි කරන්න පුළුවන් අපි සකස් කරන දියඇලිනලින් මේකත් කෝට ඇඩ් කරපු දියඇල්ලක් මේ වගේ පියවර දෙක තුනකට ජලෙ කඩා හලෙන්න්න පවිච්චිරතයගේ එතකොට අපි මේ කෝට ඇඩගේ ඉඩ ඇහිරෙන ගොඩක් කට්ටිය විස්සර අපි දැක්කා දැ මේ අපි වෝට කඩ් කියන කැන්සෙප් එක ජල තිර කියන නිර්මාණ තමා සාමාන්‍යෙන් මැදිිමිදුලකට ගැලපින්නේ මකද එතකොට ගොඩක් ඉඩහක කියන්න අප එතට අපිට පුළුවන්කම තියනවා මේ ඔබ දකින්න ඒවගේ නිර්මාණයක් සකස් කරමින් පවතිනෝ අ තියෙන ඉඩකඩේ පුංචි ඉඩක්තවා මේ දඇලට අපිුවෙන් කරලා තියෙන්නේ. ඒ ආස්ත්‍රයෙන් අපිට ඕනු කරන නිර්මේ ඉරලියවාආතාස්ශ්‍රය ලැබිෙනෝ අපිට මේ තුළ පුළුවන්. ඒවන සහිත ස්ථානයක් නිසා මොකද අමංකෙන රුඩෙන් සාමානෙන් ඉර මුදුගෙනකට විතර ඉරලිය ටික් වැටෙන්නේ අනිකලාවට සාමා්‍යක් එතන ඉරලිය ලැබෙන්නේ නමුත් පොඩි ආලෝකයක් ලැබෙනෝ. ඒ ලැබෙන ආලෝකයත් අපිට පුළුවන් සම්පූර්ණම අප නිවස තුළට ලැබි නාආකාරයට වයිට වගේ කලයක් බොහම ලයිට් කලේක් පවිචිකරු ටනෙලි ්‍රීෆලෙක්් වෙලා මුළු ප්‍රදේ මාල්ලකොමත් වනවා මොක ොඩක් කලට නල නි ගල තිනවා. බොම අඳුරු පාට කොල වගේ පාට අපි ගොඩක් කියලාට පවිච්චි කලති න මේ වගේ නිර්මාණගගේ එතන එච්චර ගැලපෙන් හ. මොකද වෙන එලිය අපිට. පරාාවරතනයවීමක් දකින්න හම්බෙන්න මොක ගොඩක් ඩක් කලස්ලින් කරන්න අර ආලෝකය උරා ගැනීමක් පරරතනක් සිද ොක කියෙන කාරය ගොඩක් තැන්වල දැකලත්වන හරිම අඳුර සමරට කොලපා ගතය වැඩී නැන ඒහන බැබලන ගති දිස්නය ගා ගත ආලෝකති අඩුවෙලා ඒක සමාරලට නොදනවත් මනෙස ත්තන් ඒකට පරිසට ගැලපෙන්ටර දක් වට බයි ඇත ක නොදරනොත් කමක් වන මමත ගතිය ගන්න හල මලකමදේ අපිට මෙතන තියන්නේට වාතාශ්‍රේෂ ඉරුවලිය ලබාගන්න. ේ ලැබෙනදේ අපි මුළු නිවසපුරාම පතුරවාරෙන් ඕන එතකොට ඒ සඳහානිවාරයෙන් අපි ලයිට් කලහෙකට යන්න වෙන අනිවාරම අඳුරු පාට පවිච්චි කරපු හාම. වැඩේ තියෙන අපිට මානසිකවත් අපිට පොඩි කම්ලිකමක් පොඩි නිදරසිලි ගතයක් එන්න ගන්නවා. ඒ නිසා නිවස ඇතුළත හෝ නිවසන් එළිය. දරගන්න එා ගොඩක් කලට හම අඳුරු කරගෙන තියාගොත්තත ඇතුල අපි අපි මන්ටලිම සයිකල ජිකලිට නිදිමත ගති එන්න ගන්න ේ දැ උපල්හම වෝටපුල් ැගේ හද කොට අපිට ලස්සනට දෙවල් ලෙකතුරගන්නවා. ඇබේ කාලයක් අනකොට නඩත්තු කරගන්න. මන්ටෙන් කරගන්න ගතම ලා පාට ිත්තිවදට ලා පා ලක දියසෙල ැදිි හරි ඇතයි වෙලා කු න. කට ප්‍රශ්ා දත්තුවත් පහසු කරගන්න පේතුකට පොඩි අර තද පාටත් දැම්ට පස ඩත්තුරෙක් අඩුවෙනවන හමවෙන්න නද න ඇතරම දැ එහෙමෙන අපි හිතන වහමයි කියලා නමුත් ඒකෙන් අපිට විහානය තාම අවධානයයොමු කරලන අපි සමහර තැන්ගොලට ගහාාම අපි දක්න ශා ලස්සනයි ඇතරම අර දිය සේවලේ නේවාට සහ ඔබ මේ ස්වභාවිකෝ කිිටිටුවෙන දේල්ලට ැන් තින්තවලින්ම ප්‍රතිකර්ම දීලා තියනවා. මොකද දැන් හා වර්තමානය ඇවිල් තියන අපි නම්ගං අ සඳහන් කරන්න ඕන්න තින්ත ගෑ වහම කවදාවත් එක දේශවල එන්නෑ. ඒ තරන තාක්ෂණය දියුණු වෙලා තියනෝ ආලහිපනවල තිින්තවලහෙම. ඉතින් අර අපිට ඇත්තර මාසිකට දෙහිකට අඩුම අවුරුද්ධකට සරයක්වත් අපි මෙම කලවශ කරන්න ඕන. එහෙම නැත්නම් කලවශ කරන්න බැයිනම් අපිට මොනොහරි ගල් වර්ගතියනවා වයිට් කල අපිට එහෙමිකක්මීකටල්ලන්න පුළුව. මොහරි දෙයකින් ඇතරම අපි කොන්්ඩ කපල අලුතිෙන් ඇඳුමා අරගෙන අපි ලස්සන වෙනවා හැඩවෙනවා වගේමු. අපි නිවස සහ පේ වටපිටවටත් අඩුම අෞරුද්ධක සරයක් ල් කා ල්කා හරි නන්තුුවෙන් ක රවුද ගැන පස වැඩ වැඩි කමත කත ප්‍රශ් වනේද මුලින්ම නැත්තු අඩු ක්‍රමකට කියන ලේසිනේ ඇතරන ලින් නඩත්තු අඩු ක්‍රමලට අපිට ඇතරම ලශසන පාණර්ගතියෙනවා වයි් කල ගල් වර්ගයෙම තියෙනවා අපි ඒවඇල්ලුවොත් එහෙම අරවගේ කිිලිටතුවෙන්න හිටම. ඒගේ වෙලි ගන්න මෙවතින වානිෂ් වගේ දේවල් ගాලා. ටඒ එක අතුර ් සබ් නොවන තත්යක් තියාගත්හම කමදවතය වගේ මොකද දියසවෙල් කියනදේ ඇතිවන්න වලපාන පාරසික තත්වයන් ක පයක්ත්තින නඕන ඒ ජලය සහ වාතා ඉහිරුවලිය වැටනොත් එකටම අපිට එකක තුළ අපිට දකින්න පුළුවන් මේ දේශවෙල් ඇතිවීමක් ඇල්ගේ ආරම්භයක් දකින්න පුළුව. ඉතින් ඒවාගේ පෙන්ද පාසි දේසිවෙල් වගේ දේවල් ඇති නොවෙන් අපි පරසරේ ගොඩනගාගත්තුත් හැමදාමේ අලංකාර හ හැ යව තින අරුකොන ජල දහරත් තිරයක්ක් විදිට ඇද හන කම ටප් ට ත් හල් ම වගේ ව ප ච්ච ිල්ට වගේ නව යිට න ම ම යදග සමන්ද ලල හො ඇතම ල අපි සාමා නිර්මාණය සකස් කරන ගොටම අපි කෝට්ට අඩ් එකට ඉඩ වෙන් කරනගොටම අපි පලෑහ එක අනුමත කරග ඉඩ තියනවා තිබ්බට පස්සේ එතෙනම නොහර කරන්න කියලා අනිවාරෙන් යදෙනවන අපි ඒකට වතුර ගේනලයින් එකක් සහ අවුට්ලයින් එකක් දෙකක් දාගන්න ඕන. ඒට අමතරව මෙතන යම් නිර්මාණයක් කරනවනම්. අපිට ඒකට ඕන කරන ආලෝ ශවපයන එහම දියල්ක් ව ද කන ඒක පරන මෝටේ. ඇවනුරන විදුලියේ ලබාගන්න පාසප්ලයක ලබාගන්නඩඕන එතිෙන්න අපිට කනක්ෂන් දෙක තුන ගෙනල්ල දයාගන්න වෙනවා. එතකට ඊට පස්සෙ තමයි අපි නිර්මාණය සකස් කරනකට අරව ප්‍රෝජන වත්වය ගොඩක්ලට අපි දැකවතියෙනවා ජලයගේන්න හෝ තන වස්ටුවට පිට කරන්න මුකුත් දාලා නැතුව සකස්කරපු ැන්තියනවා.ඒ නිසා මූලිකෝ ෆෞන්්ඩේශන් වලදම. අතිවරම දනකොටම අපි ඒ බටලයින්ටික එතෙන්න ලංකරල තියාගන්න ඕනු අදහක් තියන්න ඕන මෙතැපි මනොහරි දෙයක් කරනවා කියලා. මොකු නොකරතිබ්බත් අපිට අවු්ලයින්් එකක් දාලා තියන්න ඕන අර එතන ඕපනතියනවා. එතකොටවැහිවතුර වැටිලා එක ගහගෙන යන්න හරි. ලයි් එකක් දාලා තියන්න ඕනේ නිසා බොහොම පහසුවෙන් අඩත්තුව අවම කරගන්න වන. අපට අරය ස්ොභාවික පරස හැදෙන ගොඩක් කලාට අපි දැකල තින රාෆිස් වගේ දේවල්ෆර්න් වගේ දේවල් ඉරිවලිය අඩුවෙන් ලස්සනට වහැදෙන. ඒවගේ ඒදවල්ටිකත් දාන්න පුළුවන් අර වයිට් පෙබල්ලේ තියෙන වට්නාකම නලින්. ඒකට යම් එලියක් වැටුණුහම මේක පරාවර්ථන වෙනවා එතකොටේ අපි ගස්යටටරහෙම මේක දැම්මුොත් ඒ ගස්වල මදුරුවෝහෙම රැඳෙන්නේ එලියත් එක් ඒවරණය අතක් ඒ නිසා අපි ගොඩක් කලාට සුදුපාට තම මේ වගේ ස්ථානයකට අනුමත කරන්නේ. හරි උපල්ලට මේ. දල්ලිරේ හුගේ අදකීමත් මැද මිදුලක් සකස් කරගන්නකොට කලින් හිතන්න ඕන දවල් සහ මැද මදුල හදනකොට අපි හිතන්න ඕන දෙවල් සමක පවත්වාගෙන යාමේදී වඩා පහසුක හරගන්න කොම ආලෝක නේ දේ දෙවල් කොමද අප හරියට හිතල මතල අපේගේ ලස්සන කරන ද්‍යාන ලස්සන කරගන්න කන්න ඕන කියනකාරනේ ැප ස්තූතිවන්ත වන හුල්ල අපේ දුරකතනකි එක්පන මතකරමේ. බිදුවයි හතයකයි දෙකයි තිහයි විසි හටයි විසි නවේ ිින්දුවයි හතායකයි දෙකයි. විසි අටයි විසි නමේ ඕ මේ දුර්කතනගයටට කතාකොත් තව උපදේශක් තවකාරණෑ. එිබඳව ට දනකයා ැනීමේ හැකිියාව තිබනති මොකද ඇතරම අපි හමෝම නිවසක් හදන්නේ ජීත සමට එක පරක්ගන්න පුළුවන්. එනිසා ඒ හදන ලස්ස නිවස වඩා වඩා ලස්සනවෙන්නේ උද්‍යාන ලං කරනට හරිම වැදගත්ව වෙන. ඇතිහර උපල් අලරසාකච්චායකගේ මේ මානසික සහනය කියනෙක ඇතුල ඉන්නකොට අපට දැන් නිසංසල බව අපට අදගත්වනවා ක ත ේ පිස්තු න්වවා ප්‍රම ද්‍ය ලංකරන ශි පල සිග ට ගඩ ද දනවත් කලාට.